දිනපතා වටිනා ධර්ම දේශනා වලට සමන් දෙවට අප නාලිකාව subscribe කර bell ලකුණ click කර පින්තුනි පසලොස්සක පොය දවසක් පුන් පොහෝ දවසක් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් උපෝසත සීලී සමාදන් වෙන දවස. උන්වහන්සේ ගිහි ශ්‍රාවකයන්ට පෙන්වෙන නිති පන්සිල් පොයට උපෝසත සීලයේ සමාදන් වෙලා උපෝසත සීලයක් සමාදන් වෙන ලෙස. මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ආවාදයේ බොහොම ගෞරවයෙන් පිළිගත්ත උන්වහන්සේගේ ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන් උපාසක උපාසිකාවන් ඒ කාලේ සතර පොයටම උපෝසත සීලය ආරක්ෂා කරලා තියෙනවා. ඒක අපිට පැහැදිලිව පේනවා විමාන වත්තු කියන ධර්ම ග්‍රන්ථයේ සඳහන් දේශනා කියෝගෙන යනකොට. පිඟතුනි විමාන වත්තුවේ සඳහන් වෙලා තියෙන්නේ මනුස්ස ලෝකේ පින්කම් කරලා දම් පින්කම් කරලා උපෝසත සීලේ සමාදන් වෙලා මරණ මංචකේ ඒ පින බලවත් වෙලා දිව්‍ය ලෝකෙ ඉපදිච්ච දෙවිවරුන්ගේ ජීවිත කතා. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ඉරදිමත් උන්වහන්සේ දෙව්ලොවට වඩිනවා. ඒ වගේම මේ බුද්ධ ශාසනයේ වැඩ හිටියා ඉරදිවන්තයන්ගෙන් අග්‍රම කෙනා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ උන්වහන්සේ නිතර දෙව්ලොවට වඩිනවා. එහෙම වැඩම කරපු අවස්ථාවල දිව්‍ය සැප සම්පත් විඳින දෙවිවරු දැකලා ඒ අයකින් විස්තර අහනවා. පින්වත් දිව්‍ය පින්වත් දෙව්දුව ඔබ මේ තරම් සැප සම්පත් විඳින්නේ මොන වගේ පිනක් කරලාද? ඔබ මොනවද කරපු පින්කම්? අන්න එතකොට ඒ දෙවිවරු ඒ අය පෙර මනුස්ස ලෝකේ පෙර කරපු පින්කම් මරණ මංචකේ පින බලවත් වෙලා දිව්‍ය සැප සම්පත් ලැබපු හැටි මුගලන් මහරහතන් වහන්සේට විස්තර කරනවා. ඒ විස්තර කතාවන් උන්වහන්සේ මනුලොවට ඇවිල්ලා මිනිසුන්ට ඒ කතා ඇසුරෙන් දහම් දෙසුවා. අන්නේ තොරතුරු තමයි විමාන වත්තුවේ සඳහන් වෙලා තියෙන බොහෝ කතාවන්. ඒ වගේම තවත් ඉර්ධි බල සම්පන්න මහරහතන් වහන්සේලා දෙවියන්ගෙන් අහපු තොරතුරු, දෙවිවරු තමන්ගේ පින්කම් පෙර ජීවිත ගැන විස්තර කරපු විස්තර, මේ දේශනා බලාගෙන යනකොට මේ බොහෝ දේශන විමානවත්වයේ සඳහන් බොහෝ දේශනාවල සඳහන් වෙනවා. ඒ දෙවිවරු විස්තර කරනවා, ස්වාමීනි පෙර මම මනුස්ස ලෝකෙ හිටියේ, මං ගොඩාක් ධනවත් කෙනෙක් නෙමෙයි, මම ලොකු පින්කම් කරගන්න මට හැකියාවක් තිබුණේ, හැබැයි මම නිති පන්සිල් රැක්කා, සතර පොයට උපෝසත සීලේ සමාදන් වුණා. අන්නේ පිනෙන් තමයි මේ දිව්‍ය සැප සම්පත් ලැබුණේ, ඒ පින නිසයි මේ සැප සම්පත් ලැබුවේ කියලා විස්තර කරන ඒ තොරතුරු දිහා බලාගෙන යනකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන් සතර පෝයට එදා උපෝසත සීලය සමාදන් වෙලා තියෙනවා. අද බොහෝ වෙලාවට අපි දකිනවා තෙරුවන් සරණ කිය බෞද්ධයන් ලෝකෙ බොහෝ රටවල්වල එවැනි කටයුතු සිදු කරන අය අපිට දකින්න නොලැබුණත් කර්ම කර්මඵල විශ්වාසයේ පින්පව ගැන විශ්වාසයේ සීලේක වටිනාකම දන්න බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන් පොයේ දවසට උපෝසත සීලේ සමාදන් වෙනවා. හැබැයි මේ සීල් සමාදන් වීම නියමිත ආකාරයට ඒ නියමිත ක්‍රමයට සිදු කරන්න නම් බොහෝ වෙලාවට පොයේ දවසේ උදෑසන අරුණෝදයට පෙර පන්සලට ගිහිල්ලා තමන්ගේ ආරාමයට ගිහිල්ලා දැන් කෙනෙකුට කියන්න පුළුවන් ගෙදර සීල් ගන්න පුළුවන්. අපි ගෙදර ඉඳන් සීල් ගන්නවා. ගෙදර සීල් සමාදන් වෙන්න පුළුවන්. සීල් සමාදන් වෙන්න තැන ස්ථානේ ඒකේ වැදගත්කමක් තියෙනවා. ඒ තමයි ඔබ හැමදාම ඉන්න ගෙදර ඒ පරිසරයේ එදාට සුදු ඇඳුමක් ඇඳලා සිල් ඇඳුමක් ඇඳලා සිල් සමාදන් වෙන්න ඔබ සූදානම් වුණාට
ඔබේ හිතාර වෙනද කරපු වැඩ කටයුතුේ පරිසරයත් එක්ක. ගෙදර දොරේ වැඩ අතුපතු ගාන ඒවා ගෙවල්වල කටයුතු ඒවා ඒ විදිහටම ඔබේ හිතට එනවා. ඔබේ කටයුතුවල නියලෙන්න උත්සාහ කරනවා. ඔබට ඇති බාධක කරදර ගොඩයි. සම්භාදෝයන් ගරාවාසු බුදුරජාණන් වහන්සේ පෙන්වූ ගිහි ජීවිතේ ගෙවල් දොරවල් වල ප්‍රශ්න ගැටලු බාධක බොහෝමයක් තියෙනවා. ඒ නිසා පින්නතුනේ යම් කිසි විශේෂ හේතුවක් නිසා අපි දන්නා පසුගිය කාලේ කොරෝනා වසංගතයත් එක්ක පන්සල් වලට ගිහිල්ලා නිදහසේ පින්කම් කරන්න මිනිස්සුන්ට පරිසරය අඩු වුණා. පිරිස එකතු වෙන්න බය වුණා මේ වසංගතය නිසා. එතකොට එවැනි සිදුවීම් නිසා යම් කිසි කරදර විපත් කාලවල පන්සලට විහෙර විහාරස්ථානයට යාගන්න ඇති වෙන අපහසුව නිසා ඔබ ගෙදරට වෙලා උපෝසත සීලේ සමාදන් වුණා වෙන්න පුළුවන්. නමුත් ඔබට හැකියාවක් තියෙනවා නම් ඔබ පන්සලට යන්න ඉදා එදා දවසම ඔබ ආගම ධර්මයේ ධර්මානුකූල කටයුතු පින්කම් වෙනුවෙන් කැප කරපු දවසක් බවට පත් කරගන්න. ඔබ ජීවත් වෙන ඒ දිනදා පරිසරය ඔබ යම් වෙනසක් කරගන්න. ඔබ උදෑසනින් අරුණෝදයට පෙර ඒ විහාරස්ථානයට පන්සලට ආරාමයට ගිහිල්ලා උදෑසන උපෝසත සීලේ සමාදන් වෙනවා. ඒ සීලේ සමාදන් වුණාට පස්සේ වැදගත්ම දේ එදා දවස පුරාම ශික්ෂාපද ගැන සිහියෙන් ඉන්න. අද දවසේ මං වෙනදා වගේ නෙමෙයි උතුම් උපෝසත සීලයක් සමාදන් වෙච්ච කෙනෙක් කියන සිහිය දවස පුරා ඇති කරගන්න. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයෝ පොයේ දවසට උපෝසත සීලයක් සමාදන් වෙනවා කියලා කියන්නේ මහරහතන් වහන්සේලා අනුගමනය කරමින් එදාට යම් උත්සාහයක් ගන්නවා උන්වහන්සේලා ජීවිතේ පවත්වපු ඒ උතුම් ගුණධර්ම වලින් කීපයක් හරි දවසක් හරි තමන්ගේ ජීවිතයට එකතු කරගන්න. ප්‍රාණඝාතයෙන් මම අද දවස පුරාම පුංචි සතෙකුටවත් මගේ අතින් හානියක් කරන්නේ නැහැ කියලා ඔන්න ප්‍රාණඝාතයේ වළකිනවා කියලා අදිෂ්ඨාන කරගන්න. සීලයක් සමාදන් වෙන. සොරකමින් වළකිනවා කිසිම නොදුන් දෙයක් අනුන් සතු දෙයක් සොර සිතකින් මං ගන්නේ නේ අද දවස පුරාම. වෙනද පන්සිල් රකින්නකොට වැරදි කාම සේවනයෙන් වළකිනවා කියන ශික්ෂාපදේ සමාදන් වුනේ. හැබැයි පොයේ දවසට උපෝසත සීලයක් සමාදන් වෙන කෙනා එදා දවස පුරා බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන. ආර්යයන් වහන්සේලා මහරහතන් වහන්සේලා ඒ උතුමන් වහන්සේලා දිවිහිමියෙන් බ්‍රහ්මචාරී ජීවිත ගත කරා. අඩුගාන පොයේ දවසට උපෝසත සීලය සමාදන් වෙන දවසට හරි මම මේ රාග සිතුවිලි යටපත් කරගෙන බ්‍රහ්මචාරී ජීවිතයක් අද දවස පුරා ගත කරනවා කියලා අදිෂ්ඨානෙ බ්‍රහ්මචාරී ජීවිතයක් එදාට සමාදන් වෙන. ඊළඟට බොරුවෙන් වළකිනවා. මත්පැන් මත්ද්‍රව්‍ය මේ දේවල් වලින් වළකිනවා. ඊළඟට වෙනදා වගේ නෙමෙයි ගිහි ශ්‍රාවකීකුට අපි සාමාන්‍යයෙන් දන්නවා පන්සල් සමාදන් වෙච්ච ගිහි ශ්‍රාවකීකුට සින්දුවක් කියන්න විනෝද වෙන්න ලස්සනට ඇඳලා පැළඳලා ඉන්න රන් රිදී මුතුමැණික් පරිහරණය කරන්න නැටුම් ගැයුම් වාදන ඒවට ධර්මයෙන් බාධාවක් නැහැ. ඔබ පන්සල් සමාදන් වුණා කියලා ඔබට ඒ කටයුතු වල යෙදෙමින් ගිහි ජීවිතයේ තුල කාම භෝගී ගිහි ජීවිතයක් තමයි බුදුහාමුදුරුවෝ ගිහි ශ්‍රාවකයන්ට ඒ පන්සල් සමාදන් වෙන ශ්‍රාවකයන් ගැන පෙන්වුවේ. හැබැයි ආදීනව දස්සාවිනු ආදීනව දකිමින් ඒවැ සීමාවල් තේරුම් අරගෙන ආදීනව මෙනෙහි කරමින් කාමයන් පරිහරණය කරනවා. ඒ කාමයන්ගේ ආස්වාදයේ ආදීනව නිස්සරණය විමසලා වටහා ගන්න උත්සාහ කරනවා. ගිහි ශ්‍රාවකයෙකුට පියවරෙන් පියවර තමයි අමාරුයි ඒ කාමයන් ගොඩේ. හැබැයි අමාරුවෙන් හරි ධර්මයේ පැත්තට යන්න උත්සාහයක් ගන්න. හැබැයි පොයේ දවසට උපෝසත සීලය සමාදන් වෙච්ච කෙනා වෙනදා නටපු කෙනා එදාට නැටුම් ගැයුම් වාදන විසූක දස්සන
මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණ අට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා වෙනදා සින්දු කියපු කෙනා ඉදාට බොහොම සංවරයි. වෙනදා මල් සුවඳ විලවුම් විසිතුරු ආභරණ විසිතුරු සැරසීම් හැබැයි පොයි දවසට උපෝසත සීල සමාදන් වෙච්ච කෙනා බොහොම සරල චාම් සරල ජීවිතයක් ගත කරනවා. ඉදා දවස පුරා තමන්ගේ සංවරකමක් ජීවිතේ පුරුදු කරගන්න උත්සාහයක් ගන්න. පන්සිල් සමාදන් වෙච්ච ගිහි ශ්‍රාවකයා බඩ කිනිනකොට හිතන වෙලාවට මොනවා හරි කටේ දාගෙන කනවා. ගෙදර කන්න බොන්න තියෙනවා නම් බොහෝ වෙලාවට ඒකේ වෙලාවක් කලාවක් නැති ස්වභාවයක් සාමාන්‍ය ගිහියන් තුළ පවතිනවා. හැබැයි පොයේ දවසට විකාල භෝජනෙන් වළකින මහරහතන් වහන්සේලා දිවිහිමියෙන් උන්වහන්සේලා ආරක්ෂා කරපු යම් ගුණයක් ඇද්ද අඩුගානේ පොයේ දවසට උපෝසත සීලේ සමාදන් වෙන දවසට හරි මම මේ ගුණධර්ම ආරක්ෂා කරනවා කියලා එදාට බොහෝම සංවරයි. ආහාරයේ කන බොන ආහාරයේ පව ඔබ දන්නවා පන්සලක සීල් සමාදන් වෙන්න ගිය පින්වතුන් ආරණ්‍යක යම් සීල භාවනා වැඩසටහනකට සම්බන්ධ වෙච්ච පින්වතුන් වෙනදා ගෙවල් වල කෑම බීම බෙදාගෙන කන බොන වගේ නෙමෙයි ආහාරයේ පටික්කුල වශයෙන් ආහාර ප්‍රතිවේක්ෂාවක් කරනවා බොහෝ තැන්වල බොහෝ ආගමික මධ්‍යස්ථානවල ඔබ සීල සමාදන් වෙන්න ගිය බොහෝ තැන්වල ඔබට අත්දැකීම ලැබිලා ඇත. වෙනදා වගේ නෙමෙයි කෑම පිඟාන ඔබේ ආහාර ටික අතට අරගෙන සිහි කරනවා. මේ ආහාරය ශරීරේ පවත්වාගෙන යෑම පිණිස පමණයි මං අද මේ ආහාරය ගන්නෙ. ශරීරේ ලස්සන කරගන්නවත් ශරීර ශක්තිය ඇති කරගෙන වෙන කය හදාගන්නවත් ඇඟ හදාගන්නවත් මේ කෑම බීම කනව බොනව නෙමෙයි. ආහාර තෘෂ්ණාවෙන් ආහාර ගන්නවත් නෙවෙයි. මේ ආහාරය ගැන පටික්කුල සංඥාව පිළිකුල් වශයෙන් මෙනෙහි කරන පින්වතුනි ආහාර පටික්කුල සංඥාව කියන්නේ අනාගාමී ඵලයේ දක්වාම හිත වඩන්න පුළුවන් භාවනාව. පංච කාමයන් පිරිසිඳ දකින්න පුළුවන් කියලා ධර්මයේ සඳහන් වෙනවා. ආහාර ප්‍රත්‍යවේක්ෂාව තුළ ඒ ආහාරයේ නුවණින් විමසලා අපි මේ කන බොන ආහාර ඒවට ධර්මයේ කියන්නේ කබලින්කාර ආහාර. මේ ආහාරය තුළින් පංච කාමයන්ම වැඩෙනවා. හොඳට නුවණින් විමසලා ආහාරයේ යථා ස්වභාවය පටික්කුල මානසිකාරයෙන් දකින්න ශ්‍රාවකෙක් දක්ෂ වුණා. ඒකේ නාට පංච කාමයන් පිරිසිඳ දකින්න පුළුවන් කියලා ධර්මයේ විස්තර වෙනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයන් පොයි දවසට විකාල භෝජනේ වළකිනවා. ඒ කන බොන ආහාරය පවා ප්‍රත්‍යවේක්ෂා කරලා නුවණින් සලකා විමසමින් ආහාර පරිහරණය කර ඊළඟට වටිනා සුපෝක භෝගී ආසන පරිහරණයෙන් වැළකිලා උච්චාසයන මහාසයන කියලා හඳුන්වපු ඒ වටිනා උසස් සුපෝක භෝගී වටිනා ආසන පරිහරණයෙන් වැළකිලා බොහොම චාම් සරල ජීවිතයක් එදාට ගත කරනවා. එතකොට සමහර අය උපෝසත දස සීලේ සමාදන් වෙනවා. ජාත රූප රජිත පටිග්ගහන මේ රන් රිදී මුතුමැණික් මේව පරිහරණයෙන් වැළකිලා එදා දවස තුල ඊළඟට මෛත්‍රී සහගත විහරණින් වාසය කරනවා. එතකොට මේ වගේ උතුම් ගුණ ධර්ම උතුම් ශික්ෂාපද ගණනාවක් ජීවිතේ පුහුණු කරගන්න පුරුදු කරගන්න දවසක් උපෝසත සීලේ සමාදන් වෙන ගිහි ශ්‍රාවකයෝ පොයේ දවස. දැන් මේ බණහන ඔබට සමහර වෙලාවට මේ පොයේ මග ඇරුණා වෙන්න පුළුවන්. කලින් ජීවිතේ කලින් පොයේවල් ගත්තා හිත හිතා හිටපු කෙනෙක් වෙන්න පුළුවන්. සමහර විතනවා මේ වෙසක් පොයේ ඉඳන් මම දිගට සීල් ගන්නවා, මේ පොසොන් පොයේ ඉඳන් මම පටන් ගන්නවා සීල් ගන්නවා. එක්ක සමහර විතනවා මේ ඇසල පොයේ ඉඳන් මම එක දිගට කොහොම හරි සීල් සමාදන් වෙනවා. හැබැයි මෙහෙම හිත හිතා සමහරව ඉන්නවා ඒ අයට තාම උතුම් සීලයක පිහිටලා උපෝසත සීලයක් සමාදන් වෙන්න තාම වැඩේ පටන් ගන්න බැරි වුණා වෙන්න පුළුවන්. අඩුම ගානේ අද මේ බණ ටික අහලා ඔබට අද දවසේ මගහැරුණා නම් ඊළඟ පෝය දවසේ ඉඳන් හරි
මාසිකට එක දවසක් ඉස්සර බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයෝ සතර පෝයට උපෝසතේ රැක්කා. අඩුගානේ 15ක පොන් පොහෝ දවසටවත් ඒ උපෝසත සීලයක් සමාදන් වෙන. බලන්න ඔබ පන්සලකට විහෙර විහාරස්ථානයට ආගමික මධ්‍යස්ථානයකට ගියාට පස්සේ පිරිසක් එක්ක බණහන්න සමූහ වශයෙන් අවස්ථාව සැලසෙනවා. ඒ පන්සල කියන්නේ බෝධීන් වහන්සේ චෛත්‍ය රාජානන් වහන්සේ බුදුගයා මේ ත්‍රිවිධ චෛත්‍ය බොහෝ විහෙර විහාරස්ථාන පන්සල්වල ඉදි කරලා නිර්මාණය කරලා තියෙනවා. ඒ සදහැවතුන් වෙනුවෙන් ඔබ වෙනුවෙන්. එතකොට ඔබට එදා දවස පුරා කොච්චර පිං කර ගන්න අවස්ථාව සැලසෙනවද? බෝමලු අතු ගෑවත් බුදුගුණ සිහි කර කර මොනතරම් පිණ රැස් වෙනවද? මල් ආසනයක් පිරිසිදු කරනවා. විශාල පිණක් ජීවිතේ රැස් වෙනවා. බුද්ධ පූජාව තියෙනවා, බුදුන් වඳිනවා, පිරිත් කියනවා. චෛත්‍ය රාජානන් වහන්සේ අභියස සුද්ධ පවිත්‍ර කරනවා. සක්මන් කරන්න පුළුවන්. පැත්තකට ගිහින් වාඩි වෙලා තනි තනියෙන් බුදුගුණ සිහි කරනවා, මෛත්‍රී භාවනා වඩනවා, අනිත්‍ය භාවනා වඩනවා. ඒ අතර බොහෝ විහෙර විහාරස්ථානවල දවසේ ධර්ම දේශනා කිහිපයක් හරි පොයි දවසේ සදහැවතුන් වෙනුවෙන් සිදු වෙනවා. හවස බුද්ධ වන්දනාවක් සිදු වෙනවා. එතකොට දවස පුරා ඔබට ඒ උතුම් සීලාදී ගුණධර්ම ආරක්ෂා කරගෙන දවසක් උපෝසත සීලේ සමාදන් වෙනවා කියන්නේ ඔබ විශාල පිනක් රැස් කරනවා. දවසක් බුදුරජාණන් වහන්සේ ශාක්‍ය වංශික කුමාර කුමාරිකාවන්ට දේශනා කරනවා, ශාක්‍යවරුනි දවසකට කහවණු ලක්ෂයේ බැගින් වැටුපක් ලැබමින් රස්සාවක් කරනවා, විශාල ධනයක් උපයනවා. මේක උපමාව. දැන් අපි ගමු මේ වැටුප හැටියට දවසකට කහවණු ලක්ෂයක් හම්බෙන. එතකොට ඒකේ නා දවස ගානෙම රස්සාව කරන. අවුරුදු ගානක් හම්බ කරන මට මෙච්චර ධනයක් තියෙනවා, මම මේ තරම් ධනවත් කෙනෙක් කියලා. ඒ සියල්ලට වඩා එක දවසක් උපෝසත අෂ්ඨාංග සීලේ සමාදන් වෙන ශ්‍රාවකයා විශාල පිනක් කුසලයක්, මිල කළ නොහැකි පිනක් කුසලයක් ජීවිතේ රැස් කරගන්න. එනිසා පින්වතුනි, පෝය දවසට උපෝසත සීලේ සමාදන් වෙන්න ඔබ ජීවිතේ පුරුදු වෙන්න, පුහුණු වෙන්න. ඔබේ ජීවිතයේ තුල යම් යම් ශික්ෂාපද බිඳුනට පස්සේ පන්සිල් රකින්න ගිහි ශ්‍රාවකෙක් වේවා, ඔබට මේ ශික්ෂාපද පහම රැකගන්න අපහසුතා ඇති. මොකද ගිහි ශ්‍රාවකයාගේ ස්වභාවය පංචකාමයන් තුල, ගිහි ජීවිතය කියන්නේ කෙලෙස් උනන උල්පතක්. ප්‍රශ්න, ගැටලු, පීඩා, කේන්ති යනවා, තරහ යනවා, ද්වේෂය ඇති වෙනවා, රාගය ඇති වෙනවා. හැබැයි මේ අතර වැටි වැටි නැකිටිනවා වගේ ගිහි ශ්‍රාවකයා නැවත නැවත සිල් සමාදන් වෙමි. ඒ තමන්ගේ සීලේ අඩුපාඩු නිතර මෙනෙහි කරමි. යම් ශික්ෂාපදයක් මිදුනද ඒ ශික්ෂාපදයේ ආයම සමාදන් වෙලා ආයතින් සංවරයකට එන්න ඕනේ. ඒකට ධර්මයේ කියන ධර්මානුකූල වචනේ තමයි ආයතින් සංවරේ පිහිටනවා කියලා. නැවතත් සීලේ සමාදන් වෙලා අදිෂ්ඨාන කරගෙන ඒ සීලේ පිරිසිදු භාවයකට ලක් කරනවා. දැන් ගිහි ශ්‍රාවකයෝ නැවත නැවත පන්සිල් ගන්න. සාමණේර ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලා නැවත නැවත සාමණේර සීලේ සමාදන් වෙන. වැඩිහිටි උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් ලවා සීල් අලුත් කරගන්න. උපසම්පදා ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලාටත් තියෙනවා ඇවැත් දෙසලා පිරිසිදු වෙනවා. ඊළඟට සමහර ශික්ෂාපද තියෙනවා, ඒවා මානත් පුරලා විනේ කර්ම පෝය කර්ම කරලා ඒවැන් නැගී සිටිනවා. එතකොට එහෙම නැගී සිටින්න බැරි ශික්ෂාපද හතරකුත් අර මේ උපසම්පදා ස්වාමීන් වහන්සේලාට පෙන්නනවා. එතකොට යම් කිසි වැරැද්දක් අඩුපාඩුවක් වුණාට පස්සේ ඒක වහගන්න, ඒක සංගව ගන්න උත්සාහ කරන්නේ ධර්ම මාර්ගයේ ඉස්සරහට යන ශ්‍රාවකයා. ඔබ දන්න බොහෝ දෙනෙක් ඒ වැරැද්ද සාධාරණීකරණය කරන්න කරුණු හොයන්නේ. අච්චර පව්කම් කරන මිනිස්සු ඉන්නවා නම් අපි කරපුවාම මොකද කියලා සමහරව හිතනවා. එහෙම කියනවා සමහරව. අච්චර අකුසල් කරන මිනිස්සු යසාගේට ඉන්නේ, අපි කරපුවාම මොකද කියලා. අන්න එහෙම
අපේ අඩුපාඩු තමයි මේ හැමෝටම පේන්නේ කියලා තමන්ගේ අඩුව සාධාරණීකරණය කරමින් තමන්ගේ වැරදීම යෙදි යෙදි ඉන්න උත්සාහ කර. අන්න ඒ කෙනාට වරදින් නැගී සිටින්න තියෙන අවස්ථාව නැති වෙනවා. වැරද්දක් වුණත් ඒ වැරද්ද නිවැරදි කරගෙන ආයතින් සංවරේ පිහිටලා ඒ වරද හදාගෙන නැගී සිටින්න ඔබ දක්ෂ වෙන්න. ඒ නිසා තමයි නැවත නැවත සිල් සමාදන් වෙන්නේ. පින්වතුනි, සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා තමයි දිවිහිමියෙන් අවබෝධයෙන්ම ආර්යකාන්ත සීලයක පිහිටන කෙනෙක් බවට පත් වෙන්නේ. එතනින් මෙහා කෙලෙස් බලවත් වීම තුළ ඕනම මොහොතක ශික්ෂාපදයක් විඳින්න පුළුවන්. නමුත් ධර්ම මාර්ගයේ ඉදිරියට යන ශ්‍රාවකයා කුඩා වූ පුංචි වරදේ පවා බිය දකිනවා. ඒ වරද නිවැරදි කරගන්න, ඒ වරදෙන් නැගී සිටිනවා. අන්න ඒ කෙනා තමයි මේ බුද්ධ ශාසනයේ සීලෙන් බැබලෙන කෙනෙක් බවට පත් වෙන්නේ. සිල්වත් කෙනාටමයි මේ බුද්ධ ශාසනයේ උතුම් මිනිස් ගුණධර්ම ලබා ගන්න අවස්ථාව තියෙන්නේ. සමාධියක් දියුණු වෙන්නේ සිල්වත් කෙනෙක් තුළ. ප්‍රඥාව වැඩෙන්නේ සීලවන්ත කෙනෙක් තුළ. මාර්ගඵලාදී උතුම් ගුණධර්ම තමන් තුළ සාක්ෂාත් වෙන්නේ සීලවන්ත කෙනෙක් තුළ. ඒ නිසා පින්වතුනි, ඔබේ ජීවිතයේ තුළ නිති පන්සිල් වගේම පොයි දවසට උපෝසත සීලේ සමාදන් වෙන්න ඔබ උත්සාහ කරන්න, වීර්යය වඩන්න. ඉතින් අද බිනර පුන් පොහෝ දවස. අද වගේ පුන් පොහෝ දවසක තමයි මේ බුද්ධ ශාසනය තුළ කාන්තාවන් වෙනුවෙන් උතුම් පැවිදි උපසම්පදාව ලැබිච්ච පුන් පොහෝ දවස. මහා ප්‍රජාපති ගෝතමය ඇතුළු 500ක් ශාක්‍ය කෝලිය කුමාරිකාවරු විශාල කැපකිරීමක් කරගෙන බුදුරජාණන් වහන්සේ එදා වැඩ සිටියේ ලිච්ඡවී රාජධානී කූටාගාර ශාලාවේ, විශාල මහනුවර කූටාගාර ශාලා. ඒ දක්වා යුදුම් ගණනාවක්, දින ගණනාවක් පුරා තමන්ගේ කෙස් මුඩු කරලා, කෙස් ඉවත් කරලා, වටිනා රාජකීය සලුපිලි වෙනුවට කසාවක් දරාගෙන සිරෙප්පු දෙකක්වත් නැතුව ඒ ඔක්කොම ප්‍රතික්ෂේප කරා. රාජ කුමාරවරු කරත් අරගෙන රථවලින් ආවා. මහා ප්‍රජාපති ගෞතමිය ඇතුළු 500ක් දෙනා පාර දිගේ ආවේ අවකාශ්ඨකේ. කසාවත් ඇඳගෙන 500ක් පෙළට පිටත් වෙච්ච ගමනේ කුමාරිකාවරුන්ව එක්කරගෙන ගිහිල්ලා ඒ යන ගමනට උදව් කරා. හැබැයි මහා ප්‍රජාපති ගෞතමිය ඇතුළු පිරිස ඒ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරා. ඔවුන් කියා හිටිය, අපි යන්නේ බුදුරජාණන් වහන්සේ හොයාගෙන විමුක්තිය පිණිස උතුම් පැවිදි බව ලබා ගන්න. අපිට ඒ යන ගමනේ අපි කරත්තවලින් ගිහිල්ලා බොහොම සැපසේ එතනට ගියෝ. බුදුරජාණන් වහන්සේ පවා හිතාවේ මේ අයට මේ පැවිදි ජීවිතයේ දුෂ්කරතා ගත කරන්න අමාරුයි. පැවිදි වුණාට පස්සේ උතුම් විමුක්තියක් වෙනුවෙන් ඕනෑම දුකක් විඳින්න අපි සූදානම්. සමහර ලාවට මහ කැලෑවල් වල ඉන්නේ වෙයි. පින්දපාතෙන් රාජ භෝජන ආහාර හැටියට ගත්ත කුමාරිකාවරුන්ට පින්දපාතෙන් පිළුණු වෙච්ච දෙයක් සමහර ලාවට දිලිඳු ගේකි ලැබෙන දෙයක් හිත හදාගෙන තමන්ට ආහාර කරගන්න වෙයි. ලෙඩක් දුකක් හැදුනහම හරියට බෙහෙතක් හේතක් ගිලම්පසක් නැති වෙයි. ඉන්න හොඳ කුටියක් නැති වෙයි. වහලෙ තෙමෙන, සමහර ලාවට ගල්ලෙන, නිදාගන්න යහනාවල් නැති වෙයි. හැබැයි ඒ ඕනම කැපකිරීමක් කරමින් දුෂ්කර ජීවිතයක් තුළ විමුක්තිය වෙනුවෙන් කැප වෙන්නයි අපි මේ යන්නේ. ඒ නිසා අපි මෙහෙම යන්නම් කියලා මහා ප්‍රජාපති ගෝතමිය ඇතුළු 500ක් එදා කපිලවස්තුපුර ශාක්‍ය ජනපදයේ ඉඳන් විශාලා මහනුවර කූටාගාර ශාලාව දක්වා පා ගමනින් පයින් වැඩම කරේ. එහෙම වැඩම කරලා අද වගේ බිනර පුන් පොහෝ දවසක තමයි මහා ප්‍රජාපති ගෝතමිය ඇතුළු 500ක් දෙනාට
මේ ගෞතම බුද්ධ ශාසනය තුළ කාන්තාවන් වෙනුවෙන් ඒ උතුම් පැවිදි බව ඒ උතුම් උපසම්පදාව ඒ නිවන් දොර විවර කරන්නට අපේ බුදුරජාණන් වහන්සේ අවසර ලබා දුන්නු. පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා අවුරුද්දකට පසුව තමන්ගේ ඥාතීන් දකින්න ශාක්‍ය ජනපදයට කපිලවස්තුපුරයට වැඩම කරා. ඒ වැඩම කරපු වෙලාවේ තුන්වෙනි දවසේ බුදුරජාණන් වහන්සේ නන්ද කුමාරයව පැවිදි කරන්නට යෙදුණ මහා ප්‍රජාපති ගෝතමියගේ පුතණුවන් නන්ද කුමරු. එදා නන්ද කුමාරයාගේ විවාහ මංගල්‍ය, අලුත් මාලිගාවකට ගෙවිදීමේ මංගල්‍ය, රාජාභිෂේක මංගල්‍ය කියන මේ මංගල්‍ය තුනක් යෙදිච්ච දවසක් බුදුරජාණන් වහන්සේ ජීවිතේ අමාරු මොහොතක ජීවිතේ තීරණාත්මක සංදිස්ථානයක් වෙච්ච දවසක නන්ද කුමාරයාට ඒ සියලු කාමයන්ගෙන් මිදිලා උතුම් පැවිදි බවට පත් වෙන්න නන්ද කුමාරයාව පැවිදි කරන්න. එදා ශාක්‍ය පවුල්වල රාජ පරම්පරාවල අය විතරක් නේ මුළු නගර වාසීන් පවා කම්පා වෙච්ච තැතිගත් දවසක්. දැන් ඔබම හිතන්න රාජ කුමාරයෙක් රජුරුවන්ගෙන් පස්සේ රජකම අපේක්ෂාවෙන් රාජකුමාරයෙක් කොච්චර ආසාවෙන්ද ඉන්නේ. සුද්ධෝදන රජතුමා අපේ බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරාට පස්සේ සැප සම්පත් අතහැරලා රජුරුවන්ට හිටිය ඊළඟ බලාපොරොත්තුව තමයි රජකම පවරන්න නන්ද කුමාරයා. එතකොට නන්ද කුමාරයා රජ වෙන්න අභිෂේක ලබන්න සූදානමේ මොනතරම් රජකමට සිහිනකින් ආසාවකින් ඉන්නේද? ඒ රාජ්‍ය තුල නගරවාසීන් රටවැසියන් ශාක්‍ය ජනපදයේ මිනිස්සු නගරේ සරසලා රජුරුවන්ගේ පුතණුවන් නන්ද කුමාරයා රාජාභිෂේක ලබන දවසේ සාමාන්‍ය රටක ජනාධිපති කෙනෙක් දිවුරුම් දෙන දවස වගේ රජ කෙනෙක් රාජාභිෂේක ලබන දවස ඒ රජුරුවන්ට හිතයිෂී රටවැසියෝ බොහොම සතුටින් ඉපිලගිය උත්සව පවත්වන්න සූදානම් වෙච්ච දවසක ඒ විතරක් නෙමෙයි එදාම ජනපද කල්යාණිය තමන් කාලයක් ආදරය කරපු ඇලුම් කරපු තමන් සෙනෙහෙන් බැඳිලා හිටපු කුමාරිකාව එදා විවාහ මංගල්‍යයත් එදාටම යොදාගත්තා. ඒ වගේමයි විවාහ වුණාට පස්සේ ඒ අයට රාජ්‍යත්වයේ පිණිස නිදහසේ ඉන්න ඒ ශාක්‍ය ජනපදයේ ලස්සන මාලිගාවක් සුද්ධෝදන රජතුමා පිරිස ලවා කෙරෙව්වා. දැන් ඔබ හිතන්න සාමාන්‍ය ඔබ ගෙයක් හදනකොට ඔබට අලුතින් ගෙයක් හදාගන්න අවස්ථාවක් ලැබුණොත් ඒ ගේ ඔබ කොච්චර සිහිනයක් දකිනවද? මේ ගේ කාමර මෙන්න මේ විදිහට එන්න ඕන. මේ ගේ ශාලේ කෑම කාමර කුස්සිය. එතකොට යම්කිසි මුදලක් තියෙන කෙනෙක්ගේ ලස්සන කරලා බොහොම අලංකාරවත් කරලා තමන් තමන් වෙනුවෙන් අලුත් නිවසක් ඉදිකරාට පස්සේ ඒ නිවසට ගෙවිදින දවසේ ඔබට කොච්චර සතුටක් ඇති වෙනවද? මාලිගා පුංචිකයක් නෙමෙයි රජ කෙනෙක් වෙනුවෙන් රාජාභිෂේක ලබන දවසේ අලුතෙන් විවාහ වෙන දවසේ අලුත්ම මාලිගාවක් ඉතාම සැපසේ තමන්ට කාමභෝගී ගිහි ජීවිතයක් ගත කරන්න මාලිගාවක් රජ්ජුරුව කරවලා මාලිගාවට ගෙවිදීම ඇතුළු මේ මංගල්‍ය තුනක් එකම දවස යොදාගත්ත දවසක්. එවැනි දවසක තමයි බුදුරජාණන් වහන්සේ නන්ද කුමාරයාව පැවිදි කරන්න. සාමාන්‍ය කෙනෙකුට නම් එවැනි අතහැරීමක් එවැනි දෙයක් දරාගන්න පුළුවන්කමක් නෑ. නන්ද කුමාරයටත් ඒක වුණා. බුදුරජාණන් වහන්සේ නන්ද කුමාරයාව පැවිදි කරාට මුල් කාලේ පැවිදි ජීවිතය තුළ සතුටෙන් ගුණධර්ම පිරුවේ නෑ. දුක් වෙනව, පසුතැවෙනව, බලාගත්තුවද බලාගෙන ඉන්නව. භාවනා කරන්න ගියත් තමන්ගේ පෙම්වතිය ජනපද කල්යාණි සිහි වෙනව. නමුත් මහා කාරුණික බුදුරජාණන් වහන්සේට පුළුවන් වුණා නන්ද කුමාරයව
උපක්‍රමශීලීව නිවනට අරගෙන යන නිවන් දොර විවර කරලා දෙයි. ඒ වැඩම කරපු ගමනේ හත්වෙනි දවසේදී පුංචි රාහුල පුතාවත් පැවිදි කරා. ඒ ගමනේ තමයි මහා ප්‍රජාපති ගෝතමිය බණහලා උතුම් සෝවානාදී මාර්ගඵල ලබන්නේ. මහා ප්‍රජාපති ගෝතමිය බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා උතුම් ධර්මය අවබෝධ කරාට පස්සේ දවසක් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ඉල්ලීමක් කරා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, කාන්තාවන් වන අපටත් මේ බුද්ධ ශාසනයේ නිවන් දොරටුව විවර කරගන්න උතුම් පැවිදි භාවයේ පිණිස අවසර ලබා දෙන සේක්වා කියලා. ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ වදාළේ, ගෝතමිය මේ එයට සුදුසු කාලය නොවේ කියලා. ඊළඟට බොහෝ කාලයකට පස්සේ ආයමත් බුදුරජාණන් වහන්සේ දෙවනි වතාවට සාක්කි ජනපදයට වැඩම කරනවා. සාක්කි කෝලිය රාජකුමාරවරු අතර, රජ පරම්පරා අතර රෝහිණී නදියේ ජලය සම්බන්ධ යුද්ධයක් ඇති වෙන්න ගියා. ඒ ඇතිවෙච්ච ආරවුලක් දුරදිග ගිහිල්ලා මේ ගංගාවේ ජලය මුල් කරගෙන මේ රජ පරම්පරා දෙකක් යුදවදින්න සෝදානම් වුණා. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් මේ සිදුවීම දැකලා උන්වහන්සේ යලිත් වතාවක් සාක්කි ජනපදයට වැඩම කරලා මේ සාක්කි කෝලිය පිරිස සමගි කරවලා ඒ අයට දහම් දෙසුවා. ඒ අවස්ථාවේ සාක්කි කෝලිය රාජකුමාරවරු 500ක් පැවිදි වුණා. ඒ අය මේ බුද්ධ ශාසනයේ පැවිදි උපසම්පදාව ලබලා උතුම් නිවන් දොර විවර කරගත්තා. ඒ 500ක් සාක්කි කෝලිය කුමාරවරු අතර විවාහ වෙච්චයි හිටියා, විවාහ වෙන්න සූදානම් වෙච්චයි හිටියා. ඒ අයගේ රාජකුමාරිකාවරු බිරින්දෑවරු ඒ අය තනි වුණා. දැන් ඒ අය කල්පනා කරා, අනේ අපිට උතුම් පැවිදි බව ලබාගෙන අපිට නිවන් දොර විවර කරගන්න පුළුවන් නම් අපේ ස්වාමීවරු මේ බුද්ධ ශාසනයේ පැවිදි වුණා. ඒ කුමාරිකාවරු කල්පනා කර, අපේ පෙම්වතුන් අපි ආදරය කරපු විවාහ වෙන්න හිටපු මගේ පෙම්වතා මේ බුද්ධ ශාසනයේ පැවිදි වෙලා සීල් ගුණ දහම් වඩමින් නිවන් දොර විවර කරගන්නවා. අනේ මටත් ඒ අවස්ථාව ලැබෙනවා. ඔය අතරේ මහා ප්‍රජාපති ගෝතමිය දෙවනි වතාවටත් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරා, කාන්තාවන්ට මේ බුද්ධ ශාසනයේ පැවිදි උපසම්පදාව ලබා ගන්න. ඒ දෙවනි අවස්ථාවෙත් බුදුරජාණන් වහන්සේ වදාළේ, ගෝතමිය මේ එයට සුදුසු කාලය නොවේ කියලා. උන්වහන්සේ ප්‍රතික්ෂේප කරේ නැහැ. පැවිදි භාවයේ ලබා ගන්න බෑ, ඒකට අවස්ථාවක් නැහැ කියලා බුදුමුවින් දේශනා කරේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළේ, ගෝතමිය මේ ඒට සුදුසු කාලය නොවේ. අවසානයේ බුදුරජාණන් වහන්සේ ඒ දිනවල වැඩ සිටියේ විශාලා මහනුවර කෝටාගාර ශාලාවේ. ඒ අතරේ මහා ප්‍රජාපති ගෝතමිය සොයාගෙන ආපු අර 500ක් කුමාරිකාවරු මහා ප්‍රජාපති ගෝතමියට කියා හිටියා, ගෝතමියනේ අපේ කුමාරවරු අපේ ස්වාමිවරු මේ බුද්ධ ශාසනයේ පැවිදි වෙලා නිවන් අවබෝධ කරගෙන සසර දුකෙන් මිදෙනවා. කාන්තාවන් වන අපට ඇයි වීරිය වඩලා ඇයි අපිට නිවන් දොර විවර කරගන්න බැරි? ඒ නිසා මහා ප්‍රජාපති ගෝතමයේ අපි මේ බුද්ධ ශාසනයේ පැවිදි වෙන්න කැමති. ඒ වෙලාවේ මහා ප්‍රජාපති ගෝතමිය අර පිරිසට කියනවා, මීට පෙර මං අවස්ථා දෙකක් බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලුවා. උන්වහන්සේ මේ එයට සුදුසු කාලය නොවේ කියලා පැවසුවා. අපි එහෙමනම් මේ අවස්ථාවේ අපි නැවතත් බුදුරජාණන් වහන්සේ හොයාගෙන යම් අපි යම් කැපකිරීමක් කරමු. සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ මේ රාජකුමාරිකාවරුන්ට සැපසේ මාලිගාවල හැදී වැඩිච්ච මේ සුකුමාල ජීවිත ගත කරපු අයට මේ පැවිදි ජීවිතයේ දුෂ්කරතා විඳින්න අමාරුයි කියලා බුදුරජාණන් වහන්සේ හිතයිද දන්නේ? ඒ නිසාද දන්නේ මේ ඒට සුදුසු කාලේ නොවේ කියලා දේශනා කරේ? අපි උන්වහන්සේට ආදර්ශයෙන්ම අපේ කැපකිරීම පෙන්නමු.
අර වටිනා ආභරණ වටිනා සලුපිලි රාජකීය සලුපිලි වෙනුවට කසාවක් දරාගත්තා. මහා ප්‍රජාපති ගෝතමියතුළු 500ක් දෙන. දිගු කෙස් වැටි කපලා හිස මුඩු කරගත්තා. ශ්‍රමණයන්සේ කාන්තාවන්සේ විස් මාරු කරගෙන ඒ අය ඉතාම දුෂ්කර ගමනක් පිටත් වුණා. මාලිගාවලින් තමන්ගේ ඒ නිවෙස්වලින් එළියට බැහැලා පිටත් වුණා. මහා ප්‍රජාපති ගෝතමිය පෙරටු කරගෙන 500ක් සාක්කි කෝලිය කුමාරිකාවරු පාර අයින දිගේ අවකාශ්ටකේ මෙහෙම පයින් ඇවිදගෙන යනකොට සාක්කි කෝලිය කුමාරවරු මේ රජවරුන්ට මේ පණවිඩේ ආරංචි වෙලා ඒ අය කරත් අරගෙන ඒ අය ලස්සනට සරසපු රතවලින් ඇවිල්ලා ඇවිටිලි කර කර ඉල්ලීම් කරා. බුද්ධ මාතාවනි, මහා ප්‍රජාපති ගෝතමියට මිනිස්සු හැඳින්වේ බුද්ධ මාතා කියල. ඒකට හේතුව අපේ බෝසතාණන් වහන්සේ බෝසත් පුතෙක් හැටියට එදා ලුම්බිණි සල්වනේ පින්වන්ත මහාමායා දේවිය කුසින් ලෝකයට බිහි වෙලා දින හතකින් තමන්ගේ මෑණියන් පින්වන්ත මහාමායා දේවිය කලුරිය කරලා තවතිසා දෙව්ලොව ඉපදුණා. එක හැම බුදු කෙනෙකුටම බුදු වෙන ආත්මේ සාධාරණ කාරණයක් හැටියට ධර්මයේ සඳහන් වෙනවා. උන්වහන්සේ තමන්ගේ දරුවා වගේ හදා වඩා ගත්තේ තමන්ගේ සුළු මව මහා ප්‍රජාපති ගෝතමි. ඒ වෙනකොට තමන්ගේ පුතණුවන් නන්ද කුමාරයා කිරි මව්වරුන්ට ලබා දීලා තමන්ගේ ලේ කිරි කරලා පෙව්වේ අපේ බෝසතාණන් වහන්සේට. ඒ නිසා සාක්‍ය ජනපදයේ සාක්‍ය වංශිකයන් බුද්ධ මාතාව කියන ගෞරව නාමයෙන් තමයි මහා ප්‍රජාපති ගෝතමිය හැඳින්වෙන්නේ. එදා මහා ප්‍රජාපති ගෝතමිය 500ක් කාන්තාවෝ සමග මේ ගමන යනවා. සාක්‍ය වංශික කුමාරවරු නගරවාසීන් පාර දෙපැත්තේ ඉඳන් බොහෝ පිරිසක් හඬා වැළපෙනවා. මේ විදිහට දකින්න සාමාන්‍ය නගරවාසීන් කෙලෙස් සහිත මිනිස්සු අර රාජ කුමාරිකාව මහා ප්‍රජාපති ගෝතමිය සාක්‍ය කුමාරිකාවරු වටිනා සලුපිලි ආභරණ ඉවත් කරලා කසාවක් දරාගෙන හිස මුඩු කරලා මේ පා ගමනින් අර පාරේ තියෙන ගල්වලට කකුල් තුවාල වෙලා කකුල් ඉදිමිලා ඒ දැඩි අදිෂ්ඨානෙන් යුදුම් ගණනාවක් පුරා බොහෝ දුරක් පයින්ම යා යුතුයි කියන අදිෂ්ඨානෙන් පිටත් වෙලා ගියේ. ඒ යන ගමනේ බොහෝ දෙනෙකුගේ කකුල් ගල්වලට තුවාල වුණා. රන් මිරි වැඩි සඟල් පාවහන පැලදී මාලිගාවල හැදී වැඩිච්ච මේ සුකුමාල කාන්තාව කකුල් ඉදිමිලා තුවාල වෙලා අඩිය තියෙනකොට සමහර තැන්වල ලේ පාරවල් හිටිනවා. ඒ දැඩි අදිෂ්ඨානෙන් වෙහෙස නොබලා අවකාශ්ටකේ පිච්චි පිච්චි මේ පිරිස එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කෝටාගාර ශාලාවට ඒ භූමියට වැඩම කරන්නට යෙදුණු පිංගතුනි එදා බුදුරජාණන් වහන්සේ සමග ආනන්ද හාමුදුරු යම් ධර්ම කතාවක යෙදිලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළ ආනන්ද හාමුදුරු බුදුහාමුදුරන්ගේ ගන්ධ කුටියෙන් එළියට පැමිණියා. ඒ පැමිණිච්ච වෙලාවේ දැක්කා පිරිසක් ඉන්නව කසාවක් දරාගෙන මේ කාන්තාව ගොඩක්. මේ කවුද? ළඟට ගිහින් බලනකොට අඳුනගත්තා මේ මහා ප්‍රජාපති ගෝතමි බුද්ධ මාතාවනේ, මේ සාක්‍ය කුමාරිකාවරු කෝලිය කුමාරිකාවරු. ඇයි මෑණියනි මේ විදිහට? අන්න ඒ වෙලාවේ මහා ප්‍රජාපති ගෝතමි ආනන්ද හාමුදුරන්ට කාරණා විස්තර කරා. ඒ වෙලේ මහා ප්‍රජාපති ගෝතමිය මුලින්ම බුදුරජාණන් වහන්සේව මුණගැහිලා මේ කාරණේ ඉල්ලීම කරන්න පෙර කල්පනා කරනවා. මීට පෙර දෙවතාවක් තථාගතයන් වහන්සේ ගෝතමිය මේයට සුදුසු කාලයේ නොවේ කියලා තථාගතයන් වහන්සේ දෙවතාවෙම කියා හිටියා. නමුත් මේ වතාවේ 500ක් පිරිසත් එක්ක
ගිහි සලුපිලේ ගිහි ස්වරූපේ වෙනස් කරලා හිස මුඩු කරලා කසාවත් දරාගෙන දින ගණනාවක් අවකාශයේ කකුල් ඉදිමිලා මේ තරම් දුරක් ගෙවාගෙන බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා තුන්වෙනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ ගෝතමිය මේ හේට සුදුසු කාලේ නොවේ කියලා දේශනා කළොත් සාක්‍ය වංශිකයන් නගර වාසී සාමාන්‍ය මිනිස්සු බුදු කෙනෙක් ගැන වටහා ගන්න බැරි මිනිස්සු අනේ බුදුරජාණන් වහන්සේට ගරහ කරාවි නිඳා කරාවි උන්වහන්සේ ගැන කරුණාවෙන් මහා ප්‍රජාපති ගෝතමී කොහොමද මම මේ කාරණේ බුදුහාඳුරන්ගෙන් විමසන්නේ කියලා හිත හිතා එළියට වෙලා ඉන්නේ. ඒ අතර තමයි ආනන්ද හාමුදුරුව මහා ප්‍රජාපති ගෝතමී දැකලා මේ කාරණේ දැනගෙන ආනන්ද හාමුදුරුව කියා හිටියා මම බුදුරජාණන් වහන්සේගෙන් විමසලා අවසර ලබා ගන්න උත්සාහ කරන්න. ඔබ ওই පිරිසත් එක්ක මහා ප්‍රජාපති ගෝතමීනේ ඔහොමම රැඳී ඉන්න කියලා අද වගේ බිනර පුන් පොහෝ දවසක එදා ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේට වන්දනා කළ එකත් පසකින් වාඩි වෙලා අහනවා සාමීනේ කාන්තාවන්ට නිවන් අවබෝධ කරන්න පුළුවන්ද කියලා හෙව්වා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා පුළුවනි ආනන්ද කාන්තාවන්ට මේ බුද්ධ ශාසනය නිවන් අවබෝධ කරගෙන උතුම් අරහත්ත්වයට පත් වෙලා සසර දුක් කෙලවර කරන්න පුළුවන්. ඊළඟට ආනන්ද හාමුදුරුව විමසනවා ස්වාමීනි පෙර බුද්ධ ශාසනවල පෙර බුදුරජාණන් වහන්සේලා වැඩ සිටියේ ඒ ශාසනවල කාන්තාවන් උතුම් පැවිදි භාවයට පත් වෙලා නිවන් අවබෝධ කරගත්තාද? එහෙමයි ආනන්දේ පෙර බුද්ධ ශාසනවල කාන්තාවන් පැවිදි භාවයට පත් වෙලා උතුම් නිවන් අවබෝධ කරගෙන තියෙනවා. ඒ අයට පුළුවන්. අන්න ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේගේ විමසනවා එහෙමනම් ස්වාමීනි ඇයි මේ ගෞතම බුද්ධ ශාසනයේ කාන්තාවන්ට පැවිදි උපසම්පදාව ලබා දීමට තවමත් අවස්ථාව නොදී සිටින්නේ? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගේ සුළු මෑණියන් බුද්ධ මාතා මහා ප්‍රජාපති ගෝතමි ආනන්ද හාමුදුරුව කාරණා කාරණා සිහිපත් කරනවා. උපවහන්සේගේ මෑණියන් දින හතකින් කලුරිය කරාට පස්සේ උපවහන්සේ තමන්ගේම දරුවෙක් වගේ හදා වඩා ගත්තේ මහා ප්‍රජාපති ගෝතමී. තමන්ගේ පුතණුවන් කිරි මව්වරුන්ට ලබා දීලා තමන්ගේ ලේ කිරි කරලා පෙව්වේ උපවහන්සේට. ස්වාමීනි ඒ බුද්ධ මාතාව 500ක් සාක්‍ය කෝලිය කුමාරිකාවරු එක්ක විශාල කැපකිරීමක් කරගෙන මේ දක්වා පාගමනින් පැමිණිලා මේ විහාරයේ ඉදිරිපිට වැඩ සිටිනවා. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ අය ගැන කරුණාවේ මේ බුද්ධ ශාසනය තුළ කාන්තාවන්ට පැවිදි උපසම්පදාවෙන් අවසර ලබා දෙන සේක්වා කියලා ආනන්ද හාමුදුරුව ඉල්ලීම කරන්නේ අද වගේ පුන් පොහෝ දවසක. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය මහා ප්‍රජාපති ගෝතමීට මෙන්න මේ කාරණාට ගිහින් දැනුවත් කරන්න. ඒ තමයි අෂ්ටගරු ධර්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. මෙන්න මේ අෂ්ටගරු ධර්ම පිළිගන්නවනම් ඒව අනුගමනය කරන්න කැමතිනම් කාන්තාවන්ට මේ බුද්ධ ශාසනයේ පැවිදි උපසම්පදාව ලබා දෙන්න තථාගතයන් වහන්සේට හැකියාව තියෙනවා. බුදුරජාණන් වහන්සේ අෂ්ටගරු ධර්ම පණවන්නට යෙදුණා. ඒ අය ගැන කරුණාවෙන්මයි සමහර වෙලාවට පුතඥන මනසක් ඇති ලොකු දහම් දැනුමක් නැති බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය සමාජයේ ඒ සමාජ පරිසරයේ එදා සමාජ කාන්තාවන්ට ලැබිච්ච තැන මේ කාරණා ගැන ලොකු දැනුමක් නැති කෙනෙක් මේ අෂ්ටගරු ධර්ම දිහා බලලා ඇයි මේ කාන්තාවන්ට මෙහෙම විනය නීති පනවලා තියෙන්නේ? මේක පුරුෂ ආධිපත්‍යයක් නෙමේ පනවාගෙන ඉන්න හදන්නේ. ඇයි කාන්තාවන්ට මෙහෙම නීති දාලා තියෙන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. පින්වතුනි සාමාන්‍යයෙන් ඔබ හිතන්න උපසම්පදා සාමීන් වහන්සේලාට වඩා කාන්තාවන්ට බොහෝ ශික්ෂාපද කුණ බුදුරජාණන් වහන්සේ දේශනා කළ පනවලා තියෙනවා. ඒකට හේතුව සාමීන් වහන්සේ නමකට සමාජ ඕනම තැනක කැලේක වේවා පන්සලක ආරාමයක වේවා කුටියක තනියෙන් කොහේ හරි ඕන දිහාක වැඩ ඉන්න
පයින් වැඩම කරන්න රෑ එළි වෙනකන් හරි කැලෑ පාරකින් හරි වැඩම කරන්න හැකියාව තියෙනවා. නමුත් සමාජය තුළ කාන්තාවන් යම් ආරක්ෂාවක් ඇතුව වැඩ සිටිය යුතුයි. ඒ අපේ රට ඉන්දියානු සමාජයේ මේ ආසියාතික රටවල අද අවුරුදු 2500 ගණනක් වෙලත් ඒ ස්වභාවය අද ඒ විදිහට තියෙනවා. කාන්තාවන් තනියෙන් හුදකලාව වාසය කිරීම තුළ නොයේ අතවරවලට කරදර පීඩාවලට හිරිහැරවලට ලක් වෙන්න පුළුවන්. පැවිදි වුණා කියලා නෑ. අන්න ඒ නිසා ඒ අයගේ ආරක්ෂාව වෙනුයි. ඒ අයට උතුම් සීලාදී ගුණධර්ම රැකගෙන මේ නිවන් මඟ ගමන් කිරීමට උපකාර වීම පිණිස බුදුරජාණන් වහන්සේ අෂ්ටකරු ධර්ම පනවන්නට යෙදුණ. මහා ප්‍රජාපති ගෝතමිය ඇතුළු 500ක් දෙනා හිස්මුදුනේ බොහෝම ගෞරවයෙන් ආනන්ද හාමුදුරුවෝ මේ කාරණා දේශනා කරද්දී ආනන්දේ තථාගතයන් වහන්සේට දැනුම් දෙන්න අපි මේ අෂ්ටකරු ධර්ම මේ විදිහටම පිළිගන්නවා කියලා. අපි දිවිහිමියෙන් මේ අෂ්ටකරු ධර්ම ආරක්ෂා කරන්න කැමතියි කියලා තථාගතයන් වහන්සේ දැනුවත් කරා. ආනන්ද හාමුදුරුවෝ ආයමත් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා මහා ප්‍රජාපති ගෝතමිය ඇතුළු 500ක් දෙනා ඒ අෂ්ටකරු ධර්ම පිළිගත්තා. ඒ අය ඒව අනුගමනය කරන්න කැමතියි කියලා තථාගතයන් වහන්සේ දැනුවත් කරා. එදා බුදුරජාණන් වහන්සේ මහා ප්‍රජාපති ගෝතමිය ඇතුළු 500ක් දෙනා බුදුරජාණන් වහන්සේ මුණගැහිලා වන්දනා කරලා ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ මේ සියලු දෙනාට මේ ගෞතම බුද්ධ ශාසනයේ පැවිදි උපසම්පදාව ලබා දෙන්නට යෙදුණා. ඒ තමයි අද වගේ බිනරපුන් පොහෝ දවසක මහා ප්‍රජාපති ගෝතමිය ඇතුළු 500ක් කාන්තාවන්ට මේ ගෞතම බුද්ධ ශාසනයේ පැවිදි උපසම්පදාව ලැබිලා නිවන් දොර විවර වුණේ අද වගේ පුන් පොහෝ දවසක. ඔබ දන්නවා ඉතනින් පස්සේ 80 මහා ශ්‍රාවක ශ්‍රාවිකාවන් අතර බොහෝම ඉර්ධි බල සම්පන්න රහත් භික්ෂුණීන් වහන්සේලා මේ ශාසනය තුළ මහා ගුණ ඇති රහත් භික්ෂුණීන් වහන්සේලා බිහි වුණා. මොනතරම් රාජ රාජ කුලවල ඉහළ සැප සම්පත් විඳපු අය, ජීවිතේ බොහෝ දුක් ගැහැට විඳපු අය, සමහර අය ජීවිතේ අසරණ වෙච්ච අය මේ බුද්ධ ශාසනය තුළ පැවිදි වෙලා උතුම් බණ භාවනා කරලා නිවන් අවබෝධ කරගෙන රහත් භික්ෂුණීන් වහන්සේලා බවට පත් වුණා, සසර දුක අවසන් කරා. ඒ නිසා සිව්වන ශ්‍රාවකයන් සම්පූර්ණ වෙන්න භික්ඛු භික්ඛුණී උපාසක උපාසිකා කියන සිව්වන ශ්‍රාවක පිරිස මේ බුද්ධ ශාසනය සම්පූර්ණ වෙලා කාන්තාවන්ටත් පැවිදි උපසම්පදාව නිවන් දොර විවරුණේ අද වගේ පොන් පොහෝ දවසක. ඉතින් මේ කාරණාව 100ට අරගෙත් අද වගේ උතුම් පොන් පොහෝ දවසක දවස පුරා අද ඔබට කොච්චර බණ අහන්න ලැබෙන දවසක්ද? රූපවාහිනී වලින්, ගුවන් විදුලි වලින්, ඒ වගේම ගමේ පන්සලට ගියත් ඔබට බුද්ධ වන්දනා, චෛත්‍ය වන්දනා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ආදී දවස පුරා ආගමික වැඩසටහන් පින්කම් වල දෙන්න අවස්ථාව ලැබෙන දවසක්. ඉතින් අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගත් ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ සද්ධාදී ගුණධර්ම දියුණු කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයෙම උතුම් නිවන් දොර විවර කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. දිනපතා වටිනා ධර්ම දේශනාවලට සම්බන්ධ වෙන්න අප නාලිකාව subscribe කර bell ලකුණ click කර